ක්ෂ ප්‍රමේ විෝමය මධ්‍යලක්ෂ ප්‍රමේ විලෝමේ යනු ඕනෑම ට්‍රිකෝණයක එක්පාදයක මධ්‍යලක්ෂය හර හා තවත්පාදයකට සමාන්තරව ගමන් කරු ලබන රේකාව තුන්වනපාදය සමච්චේදනය කරන බවයි. දැන් අපි ඒ සඳහා ආදර්ශනයක් බලමු. මුලින්ම ට්‍රිකෝනයක් ඇඳගන්න. ඔබ දිල්ලද ට්‍රිකෝණය ABC ලෙස නම් කරගන්න. එක්පාදයක මධ්‍ය ලක්ෂය සවීම සඳහා කලින් කිව් ආකාරයට නූල් කැබැල්ලක් ගෙන එ දෙ එම ප්‍රමාණයට සමා නූල් කැල්ලක් ගෙන ඒ දෙකට නවා ඉරටු කැබැල්ලකට එම ප්‍රමාණය ගන්න ඔබ ලබාගත් එම ඉරටු කැබැල්ල අදාළ රේකාවේ එක්කිලවර කර තබා එම රේකාවේ මධ්‍ය ලක්ෂය සොයා ගන්න මා ඒබ රේකාව තෝරාගෙන ABCAB හි මධ්‍යලක්ෂය සොයාගත්තා ABCABගේ මධ්‍යලක්ෂය ඊ බව ඔබට පෙනෙන්න ඇති ඊට අමතරව දැන් අපට අවශ්‍ය වෙන්නේ Bට සමාන්තරව ඊ හර හා රේකාවක් ඇඳීමයි එය සමාන්තර් රේකා පිළිබඳ දැනුම් භාවිතයෙන් ඔබ B.ට සමාන්තරව ඊ හරහා රේකාවක් ඇඳගන්න එම රේකාව සමාන්තර්භව පෙන්නීම සඳහා ඊ හිස්යොදන්න එසේම එම රේකාව තුගනපාදය සමච්චේදනය කරනු ලක්‍ෂය ඩී ලෙස නම් කරඇත. දැන් මධ්‍යලක්ෂ්‍රිප්‍රමේ විලෝමයෙන් කියන ඕනෑම ට්‍රිකෝණයක එක්පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත්පාදයකර සමාන්තර්ව ගමන් කරනු ලබන රේකාව තුංවනපාදය සමච්චේදනය කරයිද යන්න ස්ොයාබැල්ලීම සඳහා ADට සමාන ඉරටු කැබැල්ලක් ගෙන බලන්න. AADට සමානිරටු කැබැල්ල DC මත සම්පාත කරන්න. එසේ සම්පාත කලවිට සමපාත වන බවබට පැහැදිලු පෙනේ. ඒ අනුව AAD සමානයිDC වේ. එනම් මධ්‍යලක්ෂප්‍රමේ විලෝමය සත්‍යය බවපට සනාත වේ. මදිලක්ෂි ප්‍රමේ විලෝමේ යනු නැවතත් මා කියන්නං. ඕනෑ එක්පාදයක මධ්‍යලක්ෂය හර හා තවත් පාදයක සමාන්තර්ව ගමන් කරනු ලබන රේකාව තුන්වන පාදය සමච්චේදනය කරයි. එනම් මා මෙහි අඳල්ලද ට්‍රිකෝණයට අනුව AD සමානයි DDC ව ඔබත් මෙම ආදර්ශනය සිදුර මධ්‍යලක්ෂ ප්‍රමේ විලෝ සනාත කරගන්න.